Hi, කොහොමද? ඉතින් ඔන අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලා ගාවට. ලෝ පුරා මේකප් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දෙනෙක් කතා කරන ප්‍රොඩක්ට් එකක් තමයි මේ ලිප් ටින්ට් කියලා කියන්නේ. ඉතින් ගොඩක් ලංකාවේ අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ තොල් දෙකේ ලිප් ග්ලොස් එකක් ගෑවම මේක ගොඩ වෙලාවක් තියෙන්නේ නැති එක. ඉතින් එහෙනම් අද අපි කතා කරමු මේ ප්‍රශ්නෙට විසඳුමක් ගැන. කොරියාවේ ඉතාමත්ම සුප්‍රසිද්ධ නිෂ්පාදන වර්ගයක් තමයි මේ ලිප් ටින්ස් කියලා කියන්නේ. ඉතින් ගෑනු පිරිමි ભેදයක් නැතුව කොරියාවේ ගොඩක් K-pop stars ලා පවා භාවිතා කරන නිෂ්පාදනයක් තමයි මේ ලිප් ටින්ස් කියලා කියන්නේ. ඉතින් පහුගිය දවසකදී මම ඕගොල්ලන්ට කතා කරා මේ Nacific කියන බ්‍රෑන්ඩ් එක ගැන. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකේ ස්කින් කෙයා විතරක්ම නෙවෙයි ඒගොල්ලෝගේ කොස්මටික්ස් වර්ගත් තියෙනවා. ඉතින් මේ නිසාම තමයි ඒගොල්ලෝගේ මේ ලිප් ටින්ස් කලෙක්ෂන් එක මම දැක්කම මම හිතුවේ මේක try කරලා බලන්න ඕනේ කියලා. මොකද සාමාන්‍ය ලිප් ටින්ස් වලට වඩා අපේ තොල් දෙකට වැඩි තෙතමනයක් එකතු කරන්නට පුළුවන් සහ අපේ තොල් දෙක ගොඩක් ලස්සනට ප්ලම්ප් කරලා පෙන්වන්නට පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් මේ ලිප් ටින්ස් වල අන්තර්ගත කරලා තියෙන නිසා. සාමාන්‍ය ලිප් ග්ලොස් එකකට වඩා ලිප් ටින්ට් එකක් වෙනස් වෙන්නේ ලිප් ග්ලොස් එකකින් අපිට ලැබෙන්නේ අපේ තොල් දෙකට ෂයින් එකක් විතරයි. හැබැයි ලිප් ටින්ට් එකක් කියලා කියන්නේ ඒකේ කලර් එකක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ ලිප් ටින්ට් එකක් අපි අපේ තොල් දෙකේ ආලේප කරාම ඒ වර්ණය අපේ තොල් දෙකේ ටින්ට් එකක් වගේ රැඳෙනවා. ඉතින් අර ග්ලොස් ගතිය ගියත් ගොඩක් කලකට ලස්සනට අපේ තොල් දෙකේ ඒ ටින්ට් එකේ තියෙන කලර් එක ලස්සනට තියෙනවා. ඉතින් ඔන්න ඔයාට ඕන නම් ඔයාගේ තොල් දෙකේ වර්ණය ලස්සනට තියාගන්න ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ලිප් ටින්ට් එකක් යූස් කරන්න. විශේෂයෙන්ම මට බියුටි ක්ලිනික්ස් වලට යනකොට මම දවස පුරාවටම මට මේකප් එක රීටච් කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ලිප් ටින්ට් එකක් භාවිතා කරන එකෙන් ග්ලොසි ගතිය ගියත් තොල් දෙකේ කලයක රැඳෙන එක මට ඉතාමත්ම වැදගත්. ඉතින් මේ Nacific කියන බ්‍රෑන්ඩ් එක ගැන කතා කරොත් එහෙම Nacific කියලා කියන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක්. විශේෂයෙන්ම Stray Kids කියන K-pop stars ලා ගොඩක් භාවිතා කරන්නේ මේ බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදන. Nacific බ්‍රෑන්ඩ් එකේ එන මේ ලිප් ටින්ස් කලෙක්ෂන් එකේ නිෂ්පාදනයන් එහෙමත් නැත්නම් වර්ණය 8ක් තියෙනවා. ඉතින් මේ හැම නිෂ්පාදනයකම තියෙන අන්තර්ගතය ඉතාමත්ම වැදගත්. මූලික වශයෙන්ම key ingredients විදිහට ඒගොල්ලෝ නිෂ්පාදනයට ගොඩක් හොඳ ingredient එකක් එකතු කරලා තියෙනවා. ඒ වෙලාව hyaluronic acid. ඉතින් ඔයගොල්ලෝ දන්නවා hyaluronic acid කියලා කියන්නේ අපේ තොල් දෙකට හොඳ තෙතමනයක් පෝෂණයක් ලබා දීලා අපේ තොල් දෙක ලස්සනට ප්ලම්ප් කරන්න පුළුවන් ingredient එකක්. ඉතින් මේ lip tint එක ඔයගොල්ලෝ ආලේප කරොත් එහෙම දවස පුරාවටම ඔයාගේ තොල් දෙක ගොඩක් හොඳට hydration ගතියකට අපිට තියාගන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම සමහර lip gloss වර්ග තියෙනවා ගොඩාක් chemical ಜಾති එකතු කරලා තිබ්බම තොල් දෙක ගොඩක් වෙලාවට dry වෙන්න බලන ටික වෙලාවක් ගියාම අර සුදු පාට white cast එකක් වගේ තොල් දෙකේ එකතු වෙන්න ගන්නවා. ඉතින් මේ lip tints හරහා එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේකට එකතු කරලා තියෙනවා විවිධ essential oils වර්ග, natural oils වර්ග. විශේෂයෙන්ම jojoba oil ඒ වගේම olive oil අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් මේ හරහා හොඳ තෙතමනයක් අපේ තොල් දෙකේ රඳා පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපේ තොල් දෙක කළු කරන්නේ නැතුව අපේ තොල් දෙකට ගොඩක් හොඳ තෙතමනයක් පෝෂණයක් එකතු කරලා ලස්සන වර්ණයක් එකතු කරන්නටත් මේ ලිප් ටින්ට් කලෙක්ෂන් එකට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මම බියුටි කන්සල්ටන්ට් කෙනෙක් විදිහට සමහර දවස් තියෙනවා මට දවස පුරාවටම ක්ලාසස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මට මේකප් එක රීටච් කර කර ඉන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් නිතරම වගේ කතා කරන කෙනෙක් නිසා මේ තොල් දෙකේ ගන්න ලිප් ග්ලොස් වර්ග මගේ තොල් දෙකේ ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. හැබැයි මේ Nacific බ්‍රෑන්ඩ් එකේ මේ ලිප් ටින්ස් මම භාවිතා කරන්න ගත්තට පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි දවස පුරාවටම මගේ තොල් දෙකේ ගොඩක් හොඳ තෙතමනයක් තියෙනවා. අර මුලදි ගාපු ග්ලොස් ගතිය සමහර වෙලාවල් තියෙනවා දවස පුරාවටම ඒ විදිහටම තියෙනවා. හැබැයි ඉතින් අපි කනකොට මොනවා හරි අපි වතුර බොනකොට කරනකොට එහෙම මේ ග්ලොස් එක ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. හැබැයි ග්ලොස් එක ට්‍රාන්ස්ෆර් වුණත් ඒ ග්ලොස් එකේ තියෙන කලර් එක අපේ තොල් දෙකේ එම විදිහටම තියෙනවා. සම්පූර්ණයෙන්ම ග්ලොස් එක ඕගොල්ලන්ට ටිෂු එකකින් අයින් කරත් ඒකේ කලර් එක ටින්ට් එකක් විදිහට අපේ තොල් දෙකේ රැඳෙනවා. එහෙනම් දැන් ගිහිල්ලා බලමු මේ කලෙක්ෂන් එකේ තියෙන වර්ණයන් මොනවාද කියලා. මේ තියෙන්නේ අලගේ ෂේඩ් නම්බර් 1 පියොරිටි කියන කලයක තමයි තියෙන්නේ. හරිම ලස්සන නිකන් බ්ලෂ් පින්ක් එකක් වගේ කලයකක් තියෙන්නේ. ඔයාලට නැචරල් කලයකක් ඕන නම් නියුඩ් කලයකක් ඕන නම් ඔයගොල්ලන්ට මේ කලයක try කරලා බලන්න පුළුවන්. හරිම ලස්සනයි ඒකත්. ඊළඟට මේ තියෙන සෙකන්ඩ් කලයක හේමිෂ් කියන කලයක හරිම ලස්සන බ්‍රවුන් ටෝන් එකක් තමයි තියෙන්නේ. මගේ පර්සනල් ෆේවරිට් මේක මේ කලයක. ඉතින් මේ ගාලා තියෙන ග්ලොස් එක අපි මකලා බලමු මේකේ ටින්ට් එක කොහොමද තියෙන්නේ කියලා.
බලන්න gloss එක අයින් කරත් මේ තියෙන gloss එක අයින් කරත් ඒකේ කලර් එක හරිම ලස්සන natural විදියට තියෙනවා. Number 3 pristine කියන කලර් එක තමයි මේ ටිකක් අර pinkish tone එකට තියෙන කලර් එකක්. මේකත් හරිම ලස්සනයි මම ගොඩාක් ආස කරන කලර් එකක් තමයි මේකත්. Number 4 blockies කියන කලර් එක තමයි මේ හරිම ලස්සන ටිකක් deep කලර් එකක්. මම ගොඩාක් ආසයි මේ කලර් එකට. Especially eyeliner mascara දාලා ඉන්න විතරක් දවසකට මේ වගේ lip කලර් එකක් හරිම ලස්සනයි ඒ makeup look එක complete කරන්න. Number 5 lovable කියන කලර් එක තමයි මේ. ඔයගොල්ලෝ පේන ඇති ලස්සන orange tone එකක් තියෙන කලර් එකක් තමයි මේ. ටිකක් dark කලර් එකක් but it's really nice, really beautiful. අර ලස්සන අපි subtle morning makeup එකක් කරපු වෙලාවකට මේ වගේ කලර් එකක් හරිම ලස්සනයි. තවත් මම ආසම කරන කලර් එකක් number 6 sassy tangerine කියන කලර් එක. හරිම ලස්සන orange සහ brown mix එකක් තමයි තියෙන්නේ. මම ගොඩාක් ආසයිනේ කොහොමත් brown colors වලට. ඉතින් හරිම ලස්සන shade එකක් තමයි මේකත්. Number 7 untouched කියන කලර් එක. මේකට red tone එකක් විදියට තමයි තියෙන්නේ. හරිම ලස්සන deep rich color එකක් විදියට තමයි තියෙන්නේ. ඉතින් මේක මැකුවට පස්සෙම හරි ලස්සන red color එකක් තමයි tint එක විදියට තියෙන. හරිම ලස්සනයි මේ කලර් එක. මේ කලෙක්ෂන් එකේ අන්තිම කලර් එක නම්බර් 8 lucid red කියන කලර් එක තමයි මේ. හරිම ලස්සන red color එකක් මේක. ඉතින් මම පෙන්නපු red tones එහෙම අර glossy effect එක ගියාට පස්සේ හරිම ලස්සන subtle colors විදියට තමයි තියෙන්නේ. අර lipstick ගාලා කියලාවත් පේන්නේ නැහැ. tint එකනේ තියෙන හරිම ලස්සනයි. ඉතින් හරිම ලස්සන කලර්ස් අටක් තමයි මේ lip tint collection එකේ. ඉතින් අද වීඩියෝ එකටත් මේ apply කරලා තියෙන්නේ මෙන්න මේ කලර් එක. මේ වෙලේ හෙමිෂ් එහෙමත් නැත්නම් coral කියන කලර් එක තමයි මම අද apply කරලා තියෙන්නේ. හරිම ලස්සනයි, හරිම subtle colors තියෙන්නේ. ඉතින් කෙනෙක් කැමති නැත්නම් ගොඩාක් අර vibrant reds වගේ colors ගන්න ඕගොල්ලෝ ගොඩාක් ආස වෙයි මේ lip tint collection එකට. ඉතින් මේක ඇත්තටම lip gloss එකක්, lip tint එකක් විතරක් නෙමෙයි lip oil එකක් විදිහටත් මට සමහරලාට දැනෙනවා. ඉතින් ගොඩාක් හොඳ collection එකක්, highly recommend කරන්නට පුළුවන් නිෂ්පාදනයක් ඕගොල්ලෝ මේකප් කරනකොට ලස්සන natural look එකක් නැත්නම් day to day lifestyle එකට උනත් මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම ගොඩාක් ප්‍රයෝජනවත් වෙන lip tint එකක්. ඉතින් මේ Nacific brand එකේ ඉන lip tints දැන් ඔයගොල්ලන්ට ලංකාවේ ඉතාමත්ම පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මම සාමාන්‍යයෙන් මගේ Korean skin care products, cosmetics ගොඩාක් මිලදී ගන්නේ Orion XO කියන page එකෙන්. ඉතින් ඒගොල්ලෝගේ website එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් website එක හරහා මේ නිෂ්පාදනයන් වල හරියට colors බලලා තමට ගැලපෙන දේ තෝරා බේරා ගන්න. එහෙමත් නැත්නම් Orion XO කියන Facebook page එකට හරි එහෙමත් නැත්නම් ඒගොල්ලගේ Instagram page එකට හරි ඔයගොල්ලන්ට පුළුවන් message කරලා තමගේ skin color එකට ගැලපෙන දේවල් මේගොල්ලොත් එක්ක කතා බහ කරලා ඔයගොල්ලන්ට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මට highly recommend කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි මේ Nacific brand එකේ ඉන lip tint collection එක. ඉතින් මම හිතනවා අද video එක ඔයා ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. මොකද ගොඩක් දෙනෙක් මම videos කරනකොට මගෙන් අහනවා මම භාවිතා කරලා තියෙන lip color එක මොකද්ද කියලා. ඉතින් මේ පහුගිය videos කිහිපේ පුරාවටම ඇත්තට මම භාවිතා කරේ මේ lip tint collection එකේ ඉන විවිධ colors. ඒ වගේම ගොඩක් මම එළියට යනකොට makeup එකක් දාගෙන යනකොට උනත් simpleම simple makeup එකක් දැම්මත්, ගොඩක් glam makeup එකක් දැම්මත් මේ ඕනම එකකට මට කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි මේ Nacific brand එකේ ඉන lip tint එක. ඉතින් එහෙනම් අලුත් video එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් video එකකින් ඉක්මනටම හම්බ වෙමු. Bye.